මේ දුෂ්ට ආණ්ඩුව එළවමු ජනවාරි 30 පස්වරු 1:30ට කොළඹදී සමගි ජන බලවේගය. ඒ දවස්වල අපි පොඩි කාලේ අපිට පන්සලත් එක්ක තිබ්බ අතිශය ළඟ මිත්‍රත්වයක්. අපිට පාසිකුල්ල දෙන්න, දානෙට වැඩම කරන්න, බණට වැඩම කරන්න. කොටින්ම කියනවා නම් ගෙදර අකීකර දරුවෙක් හිටියා නම් දරුවා කියන එක අහන්න නැත්තම් ඒත් පන්සලේ ලොකු හාමුදුරුවෝ ගාවට ගෙනියලා තමයි උපදේශක් අනුශාසනාවක් පවා දෙන්නේ. අවසානයේ මොකද උනේ? මේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ අසහ අපේ සාමාන්‍ය ජනතාව අතර තියෙන ඒ සම්බන්ධය පළුදු කරේ මේ රටේ රාජපක්ෂලා. රාජපක්ෂලා. ඔබ දන්නවද මේ සැරේ අපොස සාමාන්‍ය පෙළ විභාගෙ තිබ්බා 39000ක් බුද්ධ ධර්මයේ ෆේල්. 39000ක්. 39000ක් බුද්ධ ධර්මයේ ෆේල්. මේක කවදාවත් වෙලා නැහැ ලංකාවේ. ඇයි මේ? තරුණ දරුවා පන්සලෙන් ඈත් වෙලා, දහම් පාසලෙන් ඈත් වෙලා. එතකොට මේ සියලු දේට මඟ පෙන්වුවේ මාර්ගය සකස් කරේ රාජපක්ෂලා. මොකද අපි ගෞරවයෙන් ඒ වන්දනමාන කරපු ස්වාමින් වහන්සේලාගේ එක කොට්ටාසියක් අරගෙන ඔවුන් සමග ඔවුන්ව එක එක දේවල් වලට එක එක කාර්යයන් වලට ඉස්සරහට දාලා අවසානයේ සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලා එක තැනකට වැට්ටුවා. ඒකෙන් මොකද උනේ? ඒකෙන් උනේ මේ රටේ ඔය තරුණ පරපුර මේ අරගලයෙන් පස්සේ ගොඩාක් ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් එක්ක අපි ගෞරවයෙන් වැඳ නමස්කාර කරන ඒ කහ සිවුරත් එක්ක අමනාප වුණා. එතකොට ඊළඟට රට බාර ගන්න ඉන්න නායකයෙක් නම් ඒ නායකයා කරන්න ඕනේ මේ ගිනි අරගෙන තියෙන තරුණ උදවියව නිවන එක. ගිනි අරගෙන ඉන්නවා නම් තරුණ උදවිය ඕන්ව නිවන එක ඊළඟ නායකයා කරන්න ඕනේ. එතකොට මේ අන්ර කුමාර දිසානායක ඉතාමත් සූක්ෂමව මොකද්ද කරන්නේ? ඔහුත් එක්ක ඉන්න කණ්ඩායම සූක්ෂමව මොකද්ද කරන්නේ? මේ ළඟදි දවසක ඔහුගේ කණ්ඩායමේ පුද්ගලයෙක් කියනවා වෙලාවටලු බුදුරජාණන් වහන්සේ බෝධියක් ඉස්සරහ බුදු වුණේ. බැරි වෙලාවකත් ඔක කොස් ගහක් වුණා නම්, පොල් ගහක් වුණා නම්, අඹ ගහක් වුණා නම් අපිට කොස් කෙඩියක්වත් කණ්ඩ වෙන්නේ නැහැ කිව්වා. ඕක අහනකොට වැඩිහිටියෝ විදිහට අපිට තරහ යනවා. සමහරක් වෙලාවට මේ මොන විහිළු කතාවක්ද කියලා hina යනවා. හැබැයි අම්මේ තාත්තේ මතක තියාගන්න මේක අහනකොට 2000න් පස්සේ ඉපදිච්ච තරුණ දරුවා හිතනවා ඇත්ත නේනම් මේ කියන්නේ අපි මොකටද කියලා ගහකට වඳින්න කියලා. ඔන්න සූක්ෂම අපේ තරුණ පරම්පරාවේ ඔලු හදන විදිය. ඒ පැත්තෙන් එයාගේ අනුගාමිකයන් එහෙම කියද්දී ඊයේ පෙරේද අනුර කුමාර දිසානායක මහත්මයා කවදාවත් නැතුව මල්වතු අස්කිරි ස්වාමින් වහන්සේලා බැහැ දකින්න යනවා. මොන හිතකින්ද දන්නේ නැහැ ගියේ 1989 කෝසල නොහොත් අධිකාරී කියන පුද්ගලෙක් නායකත්වයේ දිමින් සෝම්වංශ සමග නායකත්වයේ දෙමින් අපේ මුදුන් මල්කඩ බෞද්ධයාගේ දල්දා මාලිගාවට බෝම්බ ගැහුවා. මේව බොරු කතා නෙවෙයි. කෝසල නොහොත් අධිකාරී කියන පුද්ගලයා තමුන් ඇතුළු කණ්ඩායම ඒ මිලේච්ඡ ක්‍රියාව කරන්න පුහුණු වුණා, පුහුණු කරා. ඒ වගේම තමයි ඒ කාර්යය කරා කියලා පිළිගන්නවා. එහෙම තියෙද්දි අඩුම ගාන ඉතිහාසයේ තමුන්ගේ කණ්ඩායමෙන් තමුන්ගෙන් වෙච්ච වැරද්දට සමාවවත් ගන්න නැතුව ලැජ්ජ නැතුව ගිහිල් ඉවර වෙලා ආශිර්වාද ලබා ගන්නවා ගෞරවණීය මල්වතු අස්කිරි ස්වාමින් වහන්සේලාගෙන්. ඔබ හිතලා බලන්න මොවුන් තමුන්ට වාසි වෙලාවට තමුන්ට ඕන ඕන විදිහට ඔවුන්ගේ දර්ශනය වෙනස් කරන විදිහ. දැන් ඔය පුද්ගලයාම තමයි මීට මාස ගානකට කලින් අවුරුද්දකට කලින් කිව්වේ අපි නම් ඉතින් අටපිරිකර උස්සගෙන දේශපාලනය කරන්න පන්සල් වලට යන්නේ නැහැ කියලා. ඔබට මතක ඇති. එතකොට ඔබ කල්පනා කරලා බලන්න තමුන්ට වාසි වෙන විදිහට වාසි වාසි සහගත වෙන විදිහට මේ විදිහට ආගම, දහම, දර්ශනය, ඒ වගේම ජාතිය, ඒ වගේම සංස්කෘතිය මේ සියලු දේ පාවිච්චි කරනවා නම් මොවුන්ගේ ගෝඨාභය ළඟෙත් රාජපක්ෂ ළඟෙත් වෙනසක් තියෙනවද? ඊයේ පෙරේද දවසක සමන්මලි කියලා ඔවුන්ගේ ඉන්නවා ප්‍රාදේශීය නායිකාවක්. ඇය තමයි ඒ කාන්තා සංවිධානයේ ඉන්න ප්‍රධාන කතිකයා. ඇය කියනවා ඇය තමයි විමල් රත්නායක මැතිතුමාගේ බිරිඳ. ඇය කියනවා මේ රටේ ඔවුන්ගේ විවස්ථාවේ හොඳේ ඔවුන්ගේ විවස්ථාවේ සඳහන් කරලා තියෙනවලු ගණිකා වෘතිය. එහෙම නැත්නම් ලිංගික ශ්‍රමිකයා කියන එක්කෙනා නීතිගත කරන්න ඕනේ කියලා. ඒ වචනෙම කියනවා. මම හිතනවා ඇයට වැරදෙන්නේ නැති සාමාන්‍ය විවස්ථාවන් වල ඒ වගේ කතා කියන්න බෑ.
විවස්ථාවක තියෙන පක්ෂය තුල සිද්ධ වෙන දේවල්. ඇයි කියන්නේ නැත්තේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන එක. ඊවසේ මං ගිහිලා බැලුවා ඇත්ත එහෙම එකක් තියෙනවා. ඇයි විතරක් නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මැතිණියත් ඔය කතාවම කියනවා. ඔවුන් දෙදෙනාම කියනවා ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනේ කියලා. ආදරණීය අම්මේ. අව මාස 10ක් ඔය බඩ ඇතුලේ දුවෙක් හදලා ඔළුව අතකට ගා ආදරෙන් තමුන්ගේ ලේ ටික කිරි කරලා පෝලා. ඒ ඔළුව අතක ගා ලේ ටික කිරි කරලා පෝනකොට මොන අම්මද ප්‍රාර්ථනා කරන්නේ මගේ අම්මා මගේ දුව මේ වගේ රස්සාවකට යනවා කියලා ඔය අම්මල ප්‍රාර්ථනා කරනවද? ඔබ හිතන්න අඩුම ගානේ ඒ කාර්යය කරන එහෙම නැත්නම් ඒ රස්සාව කරන අම්මා කෙනෙක්වත් අඩුම ගානේ හීනකින්වත් හිතනවද තමුන්ගේ දුව ඒ රස්සාවට දානවා කියලා? මොකද්ද මේ අපේ රටේ හදන්න හදන විකෘතිය? ඔබ හිතනවාද මේ රටේ ඔය 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 ලිංගික ශ්‍රමිකයෙක් විදිහට වැඩ කරනවටත් වඩා වෙන රස්සාවල් නැද්ද? කාන්තාවක් ඒ ලිංගික ශ්‍රමිකයෙක් විදිහට රස්සාවට යන්නේ කරන්න දෙයක් නැතිම තැන, අසරණව උන තැන. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? එහෙනම් කරන්න ඕනේ අපේ ආර්ථිකයට කාන්තාව දායකත්වය දක්ව ගන්න කොහොමද? කාන්තාවව එක්කහු කරගන්නේ කොහොමද කියන එකේ වැඩපිළිවෙල හදන එක නෙවෙයිද? අද ජපානයේ අවුරුද්දකට අපිට 15,000ක් එහෙ නර්සින් කියා එහෙම නැත්නම් වැඩිහිටියන්ගේ සෞඛ්‍ය සේවා ඒ වගේම දරුවන්ගේ සෞඛ්‍ය සේවා වලට ඒ නිලධාරිනියන් ඉල්ලලා අපේ රටවල් වලට එවනවා 15,000 20,000. අපිට නෑ එහෙමද කාන්තාව එහෙම නැත්නම් තරුණිය ඔය රටවල් වලට යවන්න. ඇයි? පුහුණුවක් නෑ. එහෙනම් මොකද රටක් ඇතුලේ කරන්න ඕනේ? මේ එක එක බෞද්ධ ධර්ම දර්ශනයෙන් විතරක් නෙවෙයි නීතියෙන් පවා තහනම් වෙච්ච රැකියාවල් නීතිගත කරන එකද? එහෙම නැත්නම් අපේ නිවසේ ඉන්න කාන්තාව තරුණිය යුවතිය ලෝකයේ තියෙන ඒ ලෝක වෙළඳපොළට ලෝකයේ වෙළඳපොළට අවශ්‍ය විදිහට ඔවුන්ගේ දැනුම ඔවුන්ගේ තාක්ෂණය ඔවුන්ගේ වැඩ ඔවුන්ගේ කාර්යභාරය මෙහෙදී අපි සකස් කළ යවන එකද? ඔය විදිහට ගියොත් එහෙම ඔවුන්ගේ ආණ්ඩුවක් ආවොත් හෙට ඔවුන් හිතුවොත් එහෙම ඊළඟ දවසේ හිතුවොත් එහෙම අද මම ලංකාව ඇතුළේ මේක නීතිගත කරා හෙට මම නීතිගත කරපු කාන්තාව ටික පිටරට යවනවා කියලා අපේ කාන්තාවන්ට අම්මලට දියණියන්ට අනාගතේ බාර ගන්න බිලිඳියන්ට මොකද්ද වෙන්නේ? අද බලන්න අරගෙන ඇම්ස්ටර්ඩෑම් කියන රට විනාසයි. සංස්කෘතියක් නැහැ, ආගමක් නැහැ, අධ්‍යාපනයක් නැහැ, දර්ශනයක් නැහැ, පවුල් සංස්ථාවක් නැහැ. මේකද මේ කරන්න හදන්නේ? ආදරණීය දෙමව්පියනි, හරියට පවුලක් නැති, ආගමක් නැති, දර්ශනයක් නැති, අධ්‍යාපනයක් නැති, පරිචියක් නැති, වටපිටාවක් නැති මිනිස්සුන්ට ඔය වගේ දේවල් ලැබෙන්න වෙන වැදගත් දෙයක් හිතෙන්න විදිහකුත් නැහැ. ඒ හින්දා හොඳට මතක තියාගන්න අපි ඉන්නේ විශාල අර්බුදයක. තරුණයෝ ගිනි අරන් ඉන්නේ. මේ තරුණයන්ට අවශ්‍ය ඒගොල්ලම තව තවත් ගිනි අරගෙන පුළුස්සන මිනිහෙන් නෙවෙයි, ඒ අයගේ ගින්න නිවන මිනිස්සෙක්.